එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. නංගි, ඊයේ රෑත් නිදි මැරුවනේ. අද ගිහින් නිදාගන්න. මං ධනේ අයව තියාගන්නම්. හිමාලි බලාගෙනම උන්නාය. ඊයේ විතරක් නෙමෙයිනේ නිදි නැත්තේ අයියේ. මට දැන් පුරුදුයි. මං ඉන්නම්. නංගිට මහන්සි ඇති කියලා හිතුවේ. නෑ, ධනේව අල්ලගෙන ඕපදූප අහන්න ඔය. හිමාලි සිතින් කීවාය. එහෙම නෑ, මූණ ටිකක් ස්පොන්ජ් කරමු. දැන් අයියලා තේනවනේ. හිමාලි ගොස් උණු වතුර බේසමකුත් පැනල් රෙදි කෑල්ලකුත් රැගෙන ආවාය. කෝ, කමිසි ගලවන්න ඕන. හිමාලි එහෙම කියාගෙනම පැමිණ බොත්තමට ඇඟිලි තුඩු තිබ්බාය. ඒ දැස් තිබ්බේ බරවය. නංගි ඉන්නේ දුකින් වගේ. එහෙම නෑ අයියේ. නැත්තේ මොකද? ඔයා ගොඩ එන්නකො රත්තරන් අයියේ. මට ඒ ඇති. කඳුළු වැටිනි. ඒ අර සියලු දුකටත් එකමය. ඇය දෙනෙත් ඔරේස් මුදුනින් පිසඳා ගනිමින්ම විමුත්තිගේ වතින් කමිසේ පැන්නවාය. ඇයි නංගි මේ? මොකුත් නෑ අයියේ. උණුවතුරින් පැනල් රෙද්ද පොඟවා මිරිකා ඇය විමුත්තිගේ වතට තබා ස්පොන්ජ් කළාය. මේ බලන්න. විමුත්ති හිමියට කීවේය. හිමාලි දැස් පිසදාගෙන ඔහු දෙසේ අන්තමට බැලුවාය. ගෑනු ළමේ කරන්න හිතන්නේවත් නැති දේවල් ඔයා මට කළා. එයස් බිමටම බර වී තිබුණි. මම මොනවද නංගිට දෙන්නේ? මට කියන්න. මෙහෙම වැඩ ටිකක් කරගෙන අයියා ළඟ ඉන්න දෙන්න. ඒ ඇති. විමුක්ති බලාගෙනම උන්නේ. හැමදාම එහෙම ඉන්න බෑනේ. දවසක හොඳ කොල්ලෙක්ව බැඳලා යන්නත් එපැයි. මං එහෙම හිතලා නෑ. එතකන් අපි ළඟ ඉන්නකෝ. හිමාලි තොල්පට තද කරගත්තාය. මං ඔයාව මගේ නංගි කෙනෙක් වගේ බලා ගන්නවා. මං එහෙම කරන්නම ඕන. මට ඉලව් සහෝදර ප්‍රේමයක් වැඩක් නෑ. හිමාලට කියන්නට හිතෙන්නේ එහෙමය. ඇයෙත් නිහෙඩවම සරම දෙදනටත් උඩට ඔසවා දෙපා තැව්වාය. විමුක්ති ඇය දෙස බලාගෙනම උන්නේ. අයියේ කියන්න නංගි. එයා කවුද නංගි? වර්ෂා. ඉතින් එයාටද තාමත් ආදරේ? හිමාලි එහෙමම ඇසුවාය. විමුක්ති බලාගෙනම උන්නේ. ආයේ හිමාල්ට ඕන විමුක්තිගේ පපුව හාර හාරා ඒ උත්තරේ ගන්නටය. මගේ ජීවිතයේ තිබ්බේ එයා ළඟ නංගි. තාමත් හිමාලිව යුලයි. ඒත් ඇයි එහෙම ඇසුවාය? ඔව්, සමහර විට. එයාට මොනව වුණාද දන්නේ. යටි පතුල් වලින් පටන්ගත් ගින්දරක් පපුව කඩාගෙන උඩට එන්නා කෙනිය. ඒ ආදරය විමුක්තිගේ පපුව මත ලියවි තිබුණේ බිතිසිතුවමක් මෙනි. පහුගිය දිනවල ඒ බිතිසිතුවම් මතින් මඩතට්ටු රැඳී තිබුණි. ඒ දැන් මඩතට්ටු ටිකින් ටික සේදී යමි අර බිතිසිතුවමම මතුවේයි. කුමක් කරන්නද? එයා දැන් මැරි කරලත් ඇති. ආදරය ගැන අබමල් රේනෝක තරමින්වත් දැන නොවුන් හිමාලි කීවාය. මැරි කරන්න වර්ෂා? ඔව්, ඇයි? විමුක්ති සිවිලිම දෙස බලාගෙන සිනාසුනිය. ඒ සිනාව පුදුමාකාර එකකි. ඇයි අයියේ, එහෙම වෙන්න බැරිද? බෑ, එයාට එහෙම කරන්න බෑ. එයා හරි පුදුම කෙනෙක්. ඒ පුදුමාකාර බව විමුක්ති දැන උන්නේය. මේ ලෝකේ කාලඟවත් නැති ආත්ම ධෛර්යය කෙල්ලගේ පපුවේ ඇත. අයියා පව්, දැන් හිමාලි එන්නට හදන්නේ වෙනමම් පාරකිනේ. මට දුක මං ගැන නෙමේ නංගි. හිමාලිගේ බඩ පපුව දාගෙන ගියේ. ඇ
කඩාගෙනම වැටුණාය. එයාටත් හිටියේ ඔයාට වගේම අම්මා විතරයි. ඒත් නාලිනෙන්ද හදිස්සියෙම නැති වුණා. කෙල්ලව තනි වුණා. මං ඕස්ට්‍රේලියාව ඉඳලා එද්දි කෙල්ල උන්නේ අපේ ගෙදර. මං නංගි රටදී එක එක විදිහේ කෙල්ලෝ දැක්කා. පාටිස් වලදී කෙල්ලෝ අමු හෙලුවෙන් ඉන්නවා දැක්කා. තන් හොලව හොලව මං ළඟ නටලා තියෙනවා. ඒත් විමුති ටික සුසුමක් කියලා ඇය දැස බැලුවේ. එහෙම කෙනෙක් දැක්කනම් එයා විතරයි. අවසානට විමුති කීවේ සෙන්ට් හලාගෙන ඇඟ අතුල්ලා අතුල්ලා පිරිමේගේ හදවත ගන්නට බැරි බව මේ මොහොතේදීවත් හිමාලි තේරුම් ගත්තේ නැත. අයියේ ඔයා යන්නේ ආයෙ අවුලෙන්න නේද? ඔයා වෙනුවෙන් දුක් විඳපු අයට ආයෙ දුකක් දෙන්න නේද? මං හිතුවා අයියා මොන දේ තිබ්බත් එයාලා වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරයි කියලා. ඔයාට සිහිය එනක බත් කටන් නොකා බලන් හිටපු අයට කන්න ගන්න බත් කට කන්න නොදෙන්න නේද ඔයා යන්නේ? විමුති කතා කළේ නැත. ඒ තයියගේ ජීවිතේනේ. තීරණ ගන්න ඕන ඔයානේ නේද? මං එක දෙයයි කියන්නේ අයියේ. එයාලට ආසාවට බත් කටක් දෙකක් කන්න දවස් දෙක තුනක් දෙන්න. මේ පපුව නිදහස් කරගෙන ඊට පස්සේ පුරුදු ගින්දරක් දෙන්න. නැත්නම් පව්. හිමාලි ගැසුවේ හරිම තැනටය. විමුති එක්වර අසරණ වූයේද මෙතනදීය. අම්මලායේ පුංචි කාලේ පුතුන්ගේ කක්කි හොදනවා. කක්කි මෙහෙම අල්ලනවා. සමහර විට අම්මා කන්න ගත්ත විතරයි. එතකොට කක්කි දාගෙන පුතා කෑ ගහනවා. අම්මා කන එක තියලා ඇවිත් කක්ක හොදනවා. කක්ක ජංගි ගලවනවා. ඒ පුතා ලොකු වෙලා අර කක්කි ඇදපු අම්මගේ අතින් හරි සුවඳයි කියලා එයාගේ කෙල්ලගේ අත ඉඹිනවා. කක්කි අත කාපු අම්මගේ අත එතකොට වැහැරිලා නාකි වෙලා රැලි වෙලා. පුතුව හදන්න නැතුව තුවල හදන්න කියන්නේ ඒකයි. පුතාලා එහෙමයි. හිමාලි ඔය ටික කිව්වේ ඇස් හංගාගෙන නොවේ, ඊතලයක් මෙන් ඇස් දෙස බලාගෙනය. එයාලා ගොඩක් දුක් විඳිනවා මං දැක්කා. මන්නම් අයින් කරන්නකෝ. එයාලට දෙයක් දෙන්න ඕන නේද? ඒ දෙනකොට ඔයාට මටත් දෙන්නම වෙනවා. හිමාලි සිතින් කීවාය. මං අසාධාරණ මිනිහෙක් නෙමේ නංගි. ඒ කතාවට හිමාලි ඒ තරම්ම ප්‍රතිචාර දැක්වියේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.